සුසන්ත කහවත්ත අධ්‍යක් ජනරාල් දීවරහා ජල සම්පත්ධපාර්තමේන්තුව. ජනවාරි මස දොළොස් වෙන දින්න දික්කෝයිට දීවරවරායිෙන් රැකියාව සඳහා පිටත්ව ගිය බහුදින දීවරයාාත්‍රාවක් ලොරෙන්සන් පුතා හතර කියෙන බහුදින දීර්යාාත්‍රාව ඊයේ දහවල් කාලයේදී යම්කිසි සන්නත්ද පිරිසක් විසින් අරාභි මුහුද රැකියාව කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වෙලා තියෙනවා රාබිමහොද කියන්නේ අපේ දීවරයාාත්‍රා සාමාන්‍යයෙන් රැකියාව ප්‍රදේශයක්. මේ ප්‍රදේශ ආස්්‍රිතව ඒ වනවිට බහ දෙන දීවරයාාත්‍රා තිහකට ආසන්න ප්‍රමාණයක් රැකියාව කරමින් ඉඳල තියෙනවා. ඒ අවස්ථාවේ යම්කිසියා ආගන්තුක යාාත්‍රාවක්. අඩි ඇත්ත පහක් හැත්තාවක් ප්‍රණ ප්‍රමාණය ආාත්‍රාවක් අපේ රැකාව කරමින් සිටින දීවරන්ගේ දෙසට ධානිය වෙලා තියෙනවා ගමන් කරලා තියෙනවා. හි අපේ දීවරයෙන් විශ්වාස කරලා තියෙනෙ යම් කිසි රටකට අයත් වෙර්ලාආරක්ෂක යාත්‍රාව කියල නිසා සාමාන්‍ය සුපුරදුලෙසම රැකියාව නිර්ධවෙ ඉදල තියෙනවා. එහෙත් එක්වරම මේ ආත්‍රාව අපේ ආත්‍රාවත් දෙසට වේගෙන් ගමන් කරලා. මේ කියන්න ලොරෙන්සන් පුතා හතර කියන බහුදින දීවර යාත්‍රාවට මේ ආත්‍රාවේ පැමිණි පිරිසෙන් දෙදිනෙක් හෝ කීපදනෙක් ගොඩ වෙලා තියෙනවා ඉන් පස්සේ යම්කි අහසට වැඩිතබීමකු සිද්ධ වෙලා තියෙනවකි තමයි ඒ ඇසල තියෙන දීවර යාත්‍රා අප වෙ දැනුන් දීමක් සිදු කළේ ඇත්තටම අපි හරිට දන්නනෑහෞද පැහැරගත්ත කියලා නමුත් දීවරය ප්‍රකාශරන විදිහට සෝමාලියන් හෝ වෙනත් සන්නද පිරිසක් වියහැකි කියන විශ්වාසය තමා තියෙන්න මොකද ඒ විදිහට යාතරාවටර පිරිස ගොඩවනාට පස්සේ අනිකුත් පැමිණි ාත්‍රාව ඉදිරියෙන් ගමන් තිය අතර යාාව ආත්‍රාව පස ගමන් කරමින් තියෙනවා. අපේ මේ ආත්‍රාව සමඟ සන්නවෙදන කටයුතු පවත්තාගන්නගිය පනිිවිඩු හුමාර්ර්‍යන්ත්‍ර සියල්ලව මේ වන කොට අක්‍රිය කරලා තියෙන්නේ. අනිකුත් ්‍යාත්‍රා මේ යාත්‍රාව සමග සංනිවේදන කටයුතු රීමට උසහ කරත් ඒ අත්‍රාවේ සනිවේදන කටයුතු ඇමතුම් යන්ත්‍ර අක්‍රිය කරලාතිය නිසා යාාත්‍රාව සමග සමඳතා පවත්තා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා අපිට හරියට කියන්නට බැහැමේ මොහොතේ ආත්‍රාව අරගණයන්නේ කොයි ප්‍රදේශයටද කියලා ඒ වගේම තමයි අනිකුත් ්‍යාත්‍රා සමග තිබුරු සමඳතාවේ ගිහිතියෙන් නිසා අපිට මේ ආත්‍රාවේ කාර්මන්ලි සමඟත් සංවදනය කිරීමට හැකියාවක් නැහැ. මේ ආත්‍රාවේ නියමවා සමග තවත් කාර්මන්ලේ පස් දෙනෙක් ඉන්නවා. ඒක න හයිදිනෙක් සම්පූර්ණයෙන් ඉන්නවා. මේ හයිධනනා අතරෙන් තිදිනෙක් ඇතරම එකම පවුලේ සාමාජකයෙන් මේ අත්‍රාව අඩි පනහක් දිග මේ ආත්‍රාව නිෂ්පාදනය කරලා. මේ පළමුුවතාවට පථ ගමන තමයි මේ පිටත් වෙලා ගිය රැකියාව සඳහා. එතනද විශේෂයෙන්ම සමහර විට මේ අලුත්ම යාාත්‍රාවක් නිසා මේ යාාත්‍රාව ඉල්ලක්ක වුුණද දන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මේ අරං යන්න පිරිස මොකද අපිතාම දන්නේන අරයියන්නේ අරමුණොකුමක්ද කියලා. ඕන ෑඇම අවස්ථාවක පුළුවන් මේ සනිවේදන ගුවන්ඩෙල යන්ත්‍රය නැවත සක්‍රිය කරලා අපිට ගොඩබිමට හෝ වෙනත් යාාත්‍රාවට ඇමතිීමක් ලබා දෙඩ ඇමතුමක් ලබා දෙෙන්ඩ ඒයනු අපි විශ්වාස කරනවා මේ යාත්‍රාව යම්කිසි ගොඩබිමකට අරගෙන ගියාට පස්සේ මේ සවේදන යන්ත්‍රය පාවිච්චි කරලා ගොඩබිමට හෝ. අපේ ආත්‍රාව කටහෝ ඇමතිීමක් ලබාදේ කියලා. එවැනි ඇමතුකින් තමයි අපිට හරියට මේගේ අරුණොමොකක්ද කියන එක අපිට දැනගැනීමට හැකියාවක් ලැබෙන්නේ. දැනට අපි මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යන්සය දැනුවත් කරලා තියෙනවා මට අද උදෙක් කතා කරප විදිට විදශකරුතු අමාත්‍යන්සය ඒ අදාළ තානාපතිකාරයයාල්ල හරහා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරලා තියෙනවා අපේ දීවරයෙන් පිරිස බේරා ගැනීම සඳහා දැන තියෙන තත්ත්වය ඒකයි. ඕ අර්මම කලින් කිව්වා වගේම මේ අපි දැනගත්තේ මේ ආසන්නේ තිබුණු ධීවර යාත්‍රා තිහක් වගේ ප්‍රමාණයක් ආසනයමතිබිල තියනෝ සාමාන්‍යයේ මේයයි දිව රැකියාවේ නිර්ත වෙන්නේ යම් කිසි පරතරයක් තියාගෙන ආසන්න ප්‍රදේශෝල ඒ අනුව අනිකුත් ධීවර යාත්‍රා නිරීක්ෂණය කරලා තියෙනවා මේ සිදුවීම ඒවගේම තමයි මේ යාාත්‍රාවට යාත්‍රා හිමි අටමය තවත් යාාත්‍රා දෙකකුත් ආසන්නේ රැකියාව කරමින් ඉදල තියෙනවා. ඒ අනිකුත් ාත්‍රලඉන්න අපේ දීවරෙන් තමයි අපිට මේ සම්න්ධයෙන් සියල් විස්ත්‍ර ලබාදුන්න මකද අරමං සඳහන් කලා වගේ මේ ආත්‍රාව සග අපිට සංවේදන කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒකෙම අපිට තේරෙනවා යත්‍රාව යම්කිසි කණ්ඩායමක් විසින් පැහැර ගැනීම සිදු කලා කියලා. දැනට හැකිවක් ලබිල නැහ අප දීවරෙන් ප්‍රකාශ කරන්නේ මේ ඔුන්ගේ හැසරීමම සහ මේ යාත්‍රාව අර්ගනියන්න දිසාවන්නුව මේක ඒ සෝමාලියන් මුහදු ප්‍රේශයට තමයි රැගෙනයන්න කියල යනුව ලැබෙන තොරතුරු මත තමා කියන්නේ සිතව තහුරු කරගත ොරතුරක් දෙැනට නෑ. ඔ අපේ ධීවරරය නාස්ත්‍රිතවේ ගුවන්දිලි මධ්‍යස්ථාන පිහිට ලතියනවා මේ ගුවන්දිලි මධ්‍යස්ථාන හහා පමයි මේ මුහදේ තියෙන දීවරයාතරා ඇමතුන් ලබාදී හැක්කේ ඉතිං ඕනම කෙනනෙකුට අපේ මේ ගුවන්දිලි මධ්‍යස්ථානයක් හරහා තමයි තොරතුරු ලබාගැනීමට පුළුව වෙන්න අපේ ගුවන්දිි මධ්‍යස්ථාන ඇමතුවත් ඕන කෙනෙකුට අවශ්‍ය තොරතුර ලබගැනීම හැකිාව තියෙනවා. මේ වනකොට ඒ අත හිමිකරු සහ අපි අතර සම්බධාව තියෙනවා යනු ඒ අතරා ඔහට ලැබෙන තොරොතුරු අපිට දැනුන් දීමක් සිදුකරමින් පවති නවා. ය සම්න්දය බෝහමසය ක. ඇත්තරම මේක මෑතකාල අපිටත් අධැගීම සිදුණු පලවෙනි සිදුවීමක් මොකද මේ අරබි මුහද කියන ජා්‍යන්තර මුහොදක් නිවවැර්දි ආකාරය රැියාවක නිරත වෙලා හිටිය පිරිසක් තමයි තත්වයට මුහුණ දෙන්නට සිදනේ. දැනට අපි විදේශටයතු විදේශ රටක් සබධ ත්ක් නිසා ජත මුද සිද්ුවච් නි තත්වයක් නිසාප විදේශටතු අ මා්‍යන්සය රහ මයි මේ සම්බන්ධය කටයුතු කරන්නේ අමතර මේ පිළිබඳව ශ්‍ර ලංකා නායක හමුදාවක් දැනුවත් තියනවා.